සැරසනක් වේවා මගේ ඇදරම් මෙතත් දුවේ පුතේ අද පෙබ්‍රවාරි මාසේ 8 වෙනිදා අංග 6 වාදා අද බලමු කියම එක රාජාවලි 822 ඉඳලා ඉහෙලට බලන සුදු වාක්තුමගේ විශේෂයේ හරි ලස්සන වැදගත් කීපයක් කියනවා 7 වෙනි පරිච්ඡේදයේ 1-13 දක්වා අපවිත්‍ර දෑත්තුරින් වත්පිළිවෙත් වලට අනුව නොසෝදා කනව දැක්ක ජේසු සමගගේ ශ්‍රාවකයෝ පරිසිවරු ඒක දැකලා ජුදෙවරුන්ගේ සම්ප්‍රදායෙන් පිට ඇයි මෙහෙම කරන්නේ මේවා අපේ මොසෙස්තුමා කියලා තියෙන දේවල් ඒ නිසා මේවා කරන්නේ නැත්තේ ඇයි කියලා ලොකු තර්ක විතර්ක කරමු වෙලාවක ජේසු හරි ලස්සන මේ ප්‍රශ්නේ විසඳනවා කොහොමද කියන්නේ සම්ප්‍රදාය දුන්නේ ඇයි මොසෙස්තුමා මිනිසුන්ගේ අපවිත්‍රභාවය නිසා අපි කෑමක් කන්නේ ඉස්සෙල්ලා අත සෝදන්නේ දැන් මේ කොරෝනා හින්දාම නෙවෙයි ඒක අපි කෑම වලට ගරු කිරීම ඕක තමයි අපේ ප්‍රතිපත්තිය මම ওই පාසල් යන කාලේ අපේ උගන්වන කාලේ මම අපේ දරුවන්ට කියලා තිබි දෙයක් තමයි පුතේ කවදාවත් පාන් කෑල්ල පාස් කරන්න එපා බෝලයක් වගේ ඕන නම් ගිහලා දෙන්න බිම දාලා පා ගන්න තියන්න එපා පෑගුණ කෑමක් හොඳ නැහැ ගරු කරන්න කෑමට කෑමට ඔබ ගරු කරොත් කෑම ඔබට ගරු කරනවා මෙන්න මේකයි එදා ජුදා සමාජයේ මේ අත්සෝදා ගන්නවා කියන එක චාරිත්‍රයක් හැබැයි පවිත්‍ර වීමකුත් තිබුණා ඒක ඒ නිසා අද අම්මේ තාත්තේ දුවේ පුතේ සම්ප්‍රදාය කියන්නේ අපේ ජීවිතේ සමහර දේවල් නරක නැහැ හොඳයි හිතන්න සම්ප්‍රදායන් කියලා අපි කොච්චර දේවල් තියෙනවද කියලා දෙමෝපියන්ට සැලකිලි සම්ප්‍රදායක් තියෙනවා එතකොට වාණිජ සමාජයේ අද මිනිස්සු කෝටි ওই සම්ප්‍රදායෙන් වැඩක් නැහැ ඕක යල්පැන ගිය දේවල් මේවා වටිනාකම් මිනිස් වටිනාකම් අපිට මේවා වටිනාකම් පැත්තකට දාලා මේ සම්ප්‍රදාය මේක කෝපි කාලේ කතා මේක හනමිටි අදහස් කියලා අපි බැරි වෙලාවත් කිව්වොත් වෙන්නේ හොඳ දෙයක් නම් ඒක කවදාවත් එක ඉවත දාන්න එපා අපි කාලානුරූපව වෙනස් වෙන්නට ඕන සමාජ රටාවන වෙනස් වෙන්න ඕන තාක්ෂණයන වෙනස් වෙන්නට ඕන හැබැයි අපේ අභ්‍යන්තරයේ තියෙන වැදගත් කියන කිසිම චාරිත්‍රයක් වාරිත්‍රයක් ඒ වගේම වැදගත්මක් මේ කිසිම දෙයක් කවදාවත් නැති කරගන්න එපා. ඔබ නැති කරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට පැවැත්මක් නැතු වෙනවා. පැවැත්මක් නැතු වෙනවා. පැවැත්ම අපිට තියෙන්නේ සම්ප්‍රදායත් එක්කයි. දැන් හිතන්න කතෝලික සම්ප්‍රදාය කියලා කියන්න පුළුවන්. බෞද්ධ සම්ප්‍රදාය කියන්න පුළුවන්. මේ හැම එකක්ම වටිනා දේවල්. සංස්කෘතිය ගොඩනගින්නේ මේ වත්පිළිවෙත් සහ මේ හැම දෙයක් එක්කමයි. හිතලා බලන්න දැන් අපිට තියෙනවා සංස්කෘතිය ගොඩක්. මොහෙන්දදාරෝ හරප්පා කියන සම්ප්‍රදාය මේ මේවල තියෙනවා ඒ වටා එකතු වෙච්ච චාරිත්‍ර පරිස සහ සමාජයට ක්‍රීඩා වෙන්න පුළුවන් සමහර ආගමික සංකල්ප වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම පරම්පරාවෙන් පරම්පරාවට අරන් ගියේ ඇයි මේවල වටිනාකමක් තියෙන දැන් හිතලා බලන්න ජන ක්‍රීඩා මේව ආරම්භ වුණේ කවද්ද කියලා කවුද දන්නේ ඒ වගේම සිරිත්තුරි මේව ආරම්භ කළේ කවද්ද කවුද ආරම්භ කළේ අපි එකක්වත් හොයන්නේ නැහැ හැබැයි මේක හොඳ නිසා අපි දිගින් දිගට කරන් යනවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියනවා ආදරම් මේ තාත්තේ දුවේ පුතේ හොඳ දෙයක් නිතරම අපි දිගට කරන් යන්න නරක දෙයක් නවත්වන්න ඒ නිසා හොඳින් ඉදිරියට යන්න නරකින් වළකින්න ඔබට ජිසුබේ